නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මාතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවකට අයිති සූත්‍ර පාඨයක්. පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් විශේෂයෙන්ම කියලා දෙන්නේ මේ කුසල ධර්ම අකුසල ධර්ම පිළිබඳව. මේ කුසල ධර්ම අකුසල ධර්ම කියන දේවල් ගත වෙන සෑම තප්පරයකම එක්කෝ අපේ සිත කුසල් සිතින් තියෙනවා, එහෙම නැත්නම් අකුසල් සිතින් තියෙනවා. ඉතින් මේ කාරණය ඉතාම හොඳට පැහැදිලි කර ගන්නට අපි කීටාගිරි සූත්‍රය පාදක කර ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගත්තාම තථාගතයන් වහන්සේ අවුරුද්දට මාස 7ක් 8ක් අනිවාර්යයෙන්ම චාරිකාවේ වැඩම කළා. තථාගතයන් වහන්සේ සාමාන්‍යයෙන් අද ස්වාමින් වහන්සේ නමක් ගත කරන විදිහට විහාරස්ථානයට වෙලා වැඩ හිටියේ නැහැ. තථාගතයන් වහන්සේ ගම් දනව්වල වැඩම කරමින් බොහෝ දෙනාට අමා සැනසිල්ල කින දුන්න බව අපි කවුරුත් දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන චාරිකාවේ වැඩම කළා. චාරිකාවේ වැඩම කරලා කීටාගිරි කියන ප්‍රදේශයේ උන්වහන්සේ දා රාත්‍රි කාලයේ ගත කළා. ඉතින් පුංචි වනලැහැබක් තිබුණා. මේ වනලැහැබේ භික්ෂුන් වහන්සේලා සමග එදා රාත්‍රිය බුදුරජාණන් වහන්සේ ගත කළා. පින්නතුනි එහෙම ගත කරන මොහොතේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවන් සිද්ධ කරනවා. තථාගතයන් වහන්සේ දා භික්ෂුන් වහන්සේලාට වදාරනවා, මහණෙනි මම ආහාර ගන්න රාත්‍රී ආහාරෙන් වැළකිලා. දැන් මෙහෙම කියනකොට මේ පින්නතුලට හිතේ භික්ෂුන් වහන්සේලා කොහොමත් විකාල භෝජනයක් කරන්නේ නැණි කියලා. නමුත් පින්නතුල මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මුල්ම කාලේ. මේ බුද්ධ ශාසනයේ ශික්ෂාපද පැනෙව්වේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා අවුරුදු 20ක් ගියාට පස්සේ. අවුරුදු 20ක් යනකම් මේ ශාසනයේ එකම ශික්ෂාපදයක්වත් පනවලා තිබුණේ නැහැ. විශේෂයෙන් මේ වෙලාවේ මතක තියාගන්න ඕන මේ විනය පිටකයේ තියෙන විශේෂත්වයක්. දැන් සූත්‍ර පිටකේ නම් තථාගතයන් වහන්සේට හිතිලා සූත්‍ර දේශනාවන් කරපවත්තා තියෙනවා. නැත්තම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහපු වෙලාවට උන්වහන්සේකට පිළිතුරක් වශයෙන් ලස්සන දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. විනය පිටකේ එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ හිතිලා ශික්ෂාපද පනවලා නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නය සංසිඳවන්න තමයි භාග්‍යවතුන් වහන්සේ හේතුවක් මුල් කරගෙනම තමයි ශික්ෂාපද පනවලා තියෙන්නේ. උදාහරණයක් හැටියට
බුදුරජාණන් වහන්සේට දැන් විවේකී වෙන්නෙකුට හිතෙනවා සොරකන් කිරීම හොඳ නෑ. එහෙනම් මං ශික්ෂාපදයක් පනවනවා කියලා ශික්ෂාපදයක් පනවලා නෑ. හැබැයි හොරකමක් සිද්ධ වුණාට පස්සේ ඒකට පිළියමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා කිසිම භික්ෂුවකට සොරකම් කරන්න බෑ. අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ විනය පිටකය පනවා වදාළේ. එහෙමනම් අද මේ කියලා දෙන දේශනේ විශේෂයෙන්ම කුසල ධර්ම අකුසල ධර්ම පිළිබඳව හොඳ විග්‍රහයක් සඳහන් වන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්විච්ච මුල්ම වකවානුවේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම ආහාර ගන්නේ රාත්‍රී ආහාරයෙන් වැළකීලා. කොහොමත් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ නැහැ රාත්‍රි කාලයේද. හැබැයි ඉතින් මුල් කාලේ ශික්ෂාපදයක් තිබිච්ච නැති නිසා භික්ෂුන් වහන්සේලා රැටක් පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා රාත්‍රී ආහාරයෙන් වැළකීලා ආහාර ගැනීම තුළින් කායික ශක්තිය හොඳට වර්ධනය වෙනවා. ඒ වගේ මානසික ශක්තියත් ඇති කරගන්න එක ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම භාවනා කරන කෙනෙකුට විවේකයේ හොඳට හදාගන්න පුළුවන්. ඒ වගේම බ්‍රහ්මචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට එක වේලක් ආහාර නොගෙන ඉඳීම ඉතාම වටිනවා කියලා භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා. සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ අවවාදයක් කරනකම් බලාගෙන ඉන්නේ. ඒක පිළිගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවවාදයේ කරාම මේ භික්ෂුන් වහන්සේලා බොහෝම සතුටෙන් ඒක තමන්ගේ ජීවිතයට ගලප ගන්න අදිස්ථාන කළා. ඉතින් පහෝදා උදෑසන භික්ෂුන් වහන්සේලා කීටාගිරි කියන ප්‍රදේශයට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩිහාම මේ කීටාගිරි කියන ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා දෙනම ගොඩාක් පිරිහිලා හිටියේ. පිරිහිලා කියලා කියන්නේ ගිහියෝ වගේ තමයි ජීවත් වුනේ. මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ නම තමයි අස්සජි පුනබ්බසුක. ඉතින් මේ සිල්වන්ත භික්ෂුන් වහන්සේලා බිම් බලාගෙන පිණ්ඩපාතේ වඩිනකොට කීටාගිරියේ මිනිස්සු දොස් කියන්න පටන් ගත්තා. අපේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා නම් පිණ්ඩපාතේ වඩිනකොට අපි දැක්කාම හයියෙන් හිනා වෙනවා, කතා කරනවා, අපෙන් කරුණු විමසනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේලා බිම් බලාගෙන ලෙඩ්ඩු වගේ යනවා. බලන්න මේ ආශ්‍රයේ තියෙන භයානකකම. භික්ෂුන් වහන්සේලාට මිනිසු දොස් කියනවා. නමුත් භික්ෂුන් වහන්සේලා මේක ගණන් ගත්තේ නැහැ. පිණ්ඩපාතේ කරගෙන තව ඉදිරියට යනකොට භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා මේ ප්‍රදේශයේ ඉන්නවා අස්සජි පුනබ්බසුක කියලා භික්ෂුන් වහන්සේලා දෙනමක්. මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? මේ අස්සජි පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනම වැඩ ඉන්න ආරාමයට වැඩම කළා. වැඩම කරලා මේ සදහැවත් සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, දන්නේ නැද්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කීටාගිරි ප්‍රදේශයේ වැඩ ඉන්නේ? එතකොටත් මේ භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ. ඉතින් අර භික්ෂුන් වහන්සේලා මතක් කරනවා ඊයේ රාත්‍රී බුදුරජාණන් වහන්සේ පුදුම අවවාදයක් කළා. උන්වහන්සේ මතක් කළා මේ රාත්‍රී ආහාරයෙන් වැළකීලා ඉන්නකේ ආනිසංස. විවේකීට එක ලොකු අත්වැලක්, විවේකීට ලොකු උපකාරයක්, බ්‍රහ්මචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට ඒක ලොකු දෙයක්. ඒ වගේම භාවනාවටත් ඒක ලොකු උපකාරයක්. ශරීර ශක්තිය ඇති කරගන්නත් ඒක ලොකු දෙයක්. ඒ නිසා අපි අදිස්ථාන කළා රාත්‍රී ආහාරෙන් තොරව වේලවල් දෙකක් වළඳලා මේ මහණදම පුරනවා කියලා අපි අදිස්ථාන කළා. ඔබ වහන්සේලාත් මේ විදිහට මේක හිතට ගන්න කියලා අර ස්වාමීන් වහන්සේලා මේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලාට මතක් කළා. ඒ වෙලාවේ පින්නතුනි අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා කියනවා, නෑ නෑ අපට ඔය අවවාදේ අදාළ නෑ. අපිට ඔය කියන ආනිසංස ඔක්කොම ලබා ගන්න පුළුවන් රාත්‍රියට ආහාරය වළඳලා. මොන විදිහට කිව්වත් මේ භික්ෂුන් වහන්සේලා මේක බාරගත්තේ නෑ. ඉතින් අර
සුපේසල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේක මතක් කළා. ස්වාමීනි, මේ ප්‍රදේශයේ ඉන්න නොහික්මුණු භික්ෂුන් වහන්සේලා දෙනමක්. උන්වහන්සේලාට අපි මේ අවවාදේ මතක් කළාම උන්වහන්සේලා මේක ගණන් ගන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ අස්සජි පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනමට එන්න කිව්වා. දැන් සද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා එක පැත්තක වැඩ ඉන්නවා. අරස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා අනිත් පැත්තේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අසවදාලා ඇත්තද මේ කියන කතාව? ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා දෙනම කියනවා, "එහෙමයි භාග්‍යතුන් වහන්සේ, අපි එහෙම කිව්වා." හැබැයි ඉතින් මේගොල්ලෝගේ පොඩි හොඳකුත් තියෙනවා. ඒ තමන්ගේ වරද කියලාම බාර ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කාටවත් බොරු කියන්න බෑ. ඉතින් මොකද තථාගතයන් වහන්සේ පාරමී පුරණ අවදී වෙලා නැති එකම වරද තමයි පින්නතුනි උන්වහන්සේ මුසාබස් කියලා නැහැ. අනිත් වැරදි සමහර අවස්ථාවල සිද්ධ වෙච්ච අවස්ථා තියෙනව නැති නෑ. හැබැයි ජීවිතේ නිසාවත් තථාගතයන් වහන්සේ බොරුවක් කියලා නෑ. බෝසතාණන් වහන්සේ බොරුවක් කියලා නෑ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ කාටවත් බොරු කියන්න බෑ. මෙන්න මේ වෙලාවේ තමයි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කුසල අකුසල ධර්මයන් පිළිබඳව අද මේ පින්නතුන්ලාට කියලා දෙන දේශනාව මහා කරුණාවෙන් භික්ෂුන් වහන්සේලාට වදාළේ. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, "මහණෙනි, ඔගලොන්ට මතකද මම මෙන්න මෙහෙම දේශනාවක් කළා? මේ ලෝකේ මිනිස්සයෝ විඳිනවා සැප. මේ සැප විඳිනකොට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා කියලා දේශනාවක් මම කළා තියෙනවාද?" භික්ෂුන් වහන්සේලා ටිකක් කල්පනා කළා, වටපිට බලලා දේශනා ප්‍රකාශ කරනවා, "ස්වාමීනි, එහෙම දේශනාවක් නම් අපට මතක නෑ. මිනිස්සු සැප විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා දේශනාවක් අපට මතක නෑ. හරියට හරි මහරිනේ මං එහෙම දේශනාවක් කළා නෑ. එහෙනම් මෙහෙම දේශනාවක් කළා මතකද කියලා ඇහුවා. කොහොමද? මිනිස්සයෝ විඳිනවා ඇතැම් සැප. සමහර සැප විඳිනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියලා දේශනාවක් මතකද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා වදාරනවා, "එහෙමයි භාග්‍යතුන් වහන්සේ, අපිට එහෙම දේශනාවක් මතකයි. සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා අපිට මතකයි." නැවතත් බුදුරජාණන් වහන්සේ අහනවා, "මහණෙනි, මේ ලෝකේ සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා." දැන් මුලින් එක මොකද්ද? සමහර සැප තියෙනවා, ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර සැප තියෙනවා, ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට මිනිස්යන් විඳිනවා දුක්. සමහර දුක් තියෙනවා, ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා, ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. දැන් මේකත් මතකයි, සමහර දුක් තියෙනවා, ඒවා විඳිනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා, ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. එතකොට පින්නතුනි, අපට සැප වේදනා දුක් වේදනා විතරක් නෙමෙයි, අපි මධ්‍යස්ථ වේදනා උපේක්ෂා වේදනාත් විඳිනවා. සමහර උපේක්ෂා වේදනා තෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර උපේක්ෂා වේදනා තෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. දැන් මේ විදිහට භික්ෂුන් වහන්සේලාට මතක් කළාම භික්ෂුන් වහන්සේලා වදාරනවා, "ස්වාමීන්, එහෙම දේශනාවක් අපට මතකයි. එහෙමනම් මේ පින්නතුන්ලා හැමෝටම මේ දේශනාව හොඳට තේරෙන විදිහට අපි පින්නතුලට කියලා දෙන්නම්. මේ දේශනාව හිතට දාගත්තොත් ඇත්තටම ගතවන හැම තප්පරයකම කුසල් මවන්න පුළුවන්. එහෙමනම් කුසලයේ කියලා කියන්නේ කරන ක්‍රියාව නෙවෙයිනි. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනා සමුදාය තමයි කුසල් බවට පත් වෙන්නේ. එහෙමනම් අපි බලමු, මුලින්ම මිනිස්සු විඳිනවා සැප දුක්. මොනවද මිනිස්සු විඳින සැප? මොනවද දුක්? දැන් අපි ගොඩාක් අය කියනවානේ,
අනේ මමනං තේරෙන කාලෙඉඳල විඳින්නේ දුක්. අහවල් කෙනා නං සැප විඳිනවා. කොච්චරවත් මිනිස්සුන්ගේ කටේ තියෙන වචනයක් ඕක. මං විඳින්නේ දුක්. එහෙමනම් මොකද්ද මේ සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ? පින්නතුනි ලොකු දෙයක් නෙවෙයි. මේ ඇහෙන් තමන් කැමති රූප තමන්ට ලැබෙනවා නම් ඔන්න සැප. කනට තමන් කැමතිම ශබ්දේ ලැබෙනවා නම් ඔන්න සැප. නාසයට තමන් කැමතිම සුවඳ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමතිම රසය ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමතිම පහස ලැබෙනවා නම් ඔන්න සැප. එතකොට සැප කියලා කියන්නේ ওই ටිකට. තමන්ගේ මේ ඇහැට ප්‍රියමනාප රූප ලැබෙනවා නම්, කනට තමන් කැමති කැමති ශබ්ද ලැබෙනවා නම්, නාසයට තමන් කැමතිම සුවඳ ටික ලැබෙනවා නම්, දිවට තමන් කැමති කැමති රස ටික ලැබෙනවා නම්, කයට තමන් කැමති කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. ඒක දුක් කියන්නේ මොකද්ද? දුක් කියන්නේ ඔය ඉන්ද්‍රියන්ටම තමන් අකමැති රූප ලැබෙනවා නම් ඔන්න දුක් විඳිනවා කියලා කියනවා අපි. ඊළඟට පින්නතුනි තමන්ගේ කනට තමන් අකමැතිම ශබ්ද ඇහෙනවා නම් ඔන්න දුක්. නාසයට තමන් අකමැතිම ආග්‍රහණ විඳින්න වෙනවා නම් ඔන්න දුක්. දිවට තමන් අකමැති රස ලැබෙනවා නම් ඔන්න දුක්. කයට අකමැති පහස ලැබෙනවා නම් ඔන්න දුක. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ දුක සැප කියලා කියන්නේ මහා ලොකු කජ්ජක් නෙවෙයි. මේ ඇස කන නාසය දිව මේ කය කියන මේ ඉන්ද්‍රයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් එයා සැප විඳිනවා. මේ ඉන්ද්‍රයන්ටම තමන් අකමැති ටික ලැබෙනවා නම් එයා දුක් විඳිනවා. කවුරු වුණත් දැන් හොඳට කල්පනා කරලා බලන්න සැප දුක කියලා කියන්නේ ඔතෙන්ට. එහෙම නැතුව කෙනෙකුට ගොඩාක් සල්ලි තියෙනවා නම්, විශාල ගයක් තියෙනවා නම්, ඒ වගේම ලොකු යාන වාහන තියෙනවා නම්, මිල මුදල් තියෙනවා නම් එයා සැප විඳිනවා කියලා අපිට කියන්න බෑ. ඔය මහා මන්දිර ඇතුලේ ඔය කියන සියලුම සැප සම්පත් තියෙන අය කොච්චර දුක් විඳිනවද? මහා විශාල ධනයක් තිබ්බත් එයාගේ හැට නිතරම එයා අකමැති රූප ලැබෙනවා නම් එයා විඳින්නේ දුක. මහා ධනස්කන්ධයක් තිබුණත් එයාගේ කනට නිතරම එයා අකමැති ශබ්ද ඇහෙනවා නම් එයා විඳින්නේ දුක. ඒ වගේම පින්නතුනි ඒ වගේ කෙනෙක් තමන්ගේ නාසයට අකමැති ආග්‍රහණ විඳිනවා නම් එයා විඳින්නේ දුක. ඒ වගේ මහා විශාල මන්දිරයක ඉන්න කෙනෙකුට තමන් අකමැති රස ලැබෙනවා නම් එයා විඳින්නේ දුක. අකමැති පහස ලැබෙනවා නම් එයා විඳින්නේ දුක. එතකොට බාහිරින් අපිට මෙයා සැප විඳිනවද දුක් විඳිනවද කියලා හොයන්න බෑ. පුංචි පැල්පතක ඉඳගෙන තමන් කැමතිම රූප ලැබෙනවා නම් එයා සැප විඳිනවා. පුංචි පැල්පතක ඉන්න කෙනෙකුට තමන් කැමතිම ශබ්ද ටික ලැබෙනවා නම්, ගඳ සුවඳ ලැබෙනවා නම්, රස ලැබෙනවා නම්, පහස ලැබෙනවා නම් ඇත්තටම එයා විඳින්නේ සැප. එතකොට බලන්න මේ දුකයි සැපයි කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ට තමන් අකමැති කැමැති දේවල් ලබා ගැනීම තමයි, ලැබීම තමයි දුකයි සැපයි කියලා අපි කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි, මනුස්සයන් විඳිනවා සමහර සැප. සමහර සැප විඳිනවා. මේ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. මොනවද මේ සැප? අකුසල් වැඩෙන සැප මොනවාද? අකුසල් වැඩෙන සැප තමයි පින්නතුනි. දැන් බලන්න සමහර අය සැප බලාපොරොත්තුෙන් සත්තු මරනවා. එහෙම මරන්නේ නැද්ද? මරනවා. දැන් අපේ රටේ වුණත් මිනිස්සු කොච්චර දඩේම යනවද සැප බලාපොරොත්තුෙන්. ඊළඟට අනිත් ප්‍රාණඝාත අකුසල ධර්ම කොච්චර කරනවද සැප බලාපොරොත්තුෙන්. එතකොට බලන්න සැප ඉලක්ක කරගෙන සත්තු මරනවා. නමුත් වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. සැප බලාපොරොත්තුෙන් හොරකම් කරන්නේ නැද්ද? හොරකම් කරනවා. ගොඩාක් අය හොරකම් කරන්නේ සැපෙන් ඉන්නනේ. හැබැයි මොකද්ද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. සැප බලාපොරොත්තුෙන් කාමයේ වර්ධව හැතිරෙනවා. හැබැයි වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. සැප බලාපොරොත්තුෙන් පින්නතුනේ බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන පරුස වචන කියනවා සැප බලාපොරොත්තුෙන්.
හැබැයි වැඩෙන්න මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. ඊළඟට සැප බලාපොරොත්තුවෙන් මත් වතුර බොනවා. වැඩෙන්න මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. එහෙමනම් දැන් පින්වත් හැම දිනාටම පැහැදිලි, සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා කියන කතාව කාටත් දැන් පැහැදිලි. සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. දෙවෙනි එක මොකද්ද? සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. එහෙමනම් ඒ සැප විඳින්න කිව්වා. මොනවද ඒ සැප? දැන් බලන්න පින්නතුනි, මේ රටේ මිනිස්සු සද්ධාව ප්‍රඥාව තියෙන අයට දැන් මේ බණහාගෙන ඉන්නකොට සැපයක් නැද්ද? සැපයක් තියෙනවා. සමහරුන්ට බණහාන්ට ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. එතකොට ඒක එයා ලොකු සැපයක් විඳිනවා. මොනවද වැඩෙන්නේ? පින්නතුනි, කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. එහෙම සැප විඳින්න කිව්වා. දැන් බලන්න මේ රටේ සමහර අම්මලා දන් දීලා කොච්චර සතුටු වෙනවද? පුදුම සතුටක් ලබනවා සමහර අම්මලා. ඔය සමහර දරුවෝ කියනවා, අම්මත් මාසෙම අවුරුද්දේ මැදට වෙලා ඉන්නවා. හැබැයි දාන දවසට උදේ පාන්දර නැගිටලා දානේ හදනවා. ඒ මොකද යා සතුටෙන් ඒක කරන්නේ. එදාට රෝගාබාධයක් නැහැ. එතකොට බලන්න යා එකෙන් සැපක් විඳිනවා. ඒ සැප විඳට කමන්නේ. මොකද ඒකෙන් වෙන්නේ කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න පින්නතුනි, සමහර අය සිල් රැකලා කොච්චර සතුටු වෙනවද? සමහර අය මට මෙවිල්ලක් කියලා තියෙනවා, ස්වාමින් වහන්ස මගේ දරුවෝ මම මේ ලොකු මහත් කරන්න මොනම වරදක්වත් කළා නැහැ. මම මදුරෙක්වත් මරලා නැහැ, මගේ පවුල නරත්තු කරන්න. මං ඉදිකට්ටක දෙයක් හොරකම් කළා නැහැ, මගේ පවුල නරත්තු කරන්න. මං අනිත් කිසිම අකුසල ධර්මයක් නොකර තමයි මම මේ දරුවෝ ටික සකස් කළේ. හරි සතුටු වෙනවා. බලන්න සිල් රැකලා සතුටු වෙනවා. ඒකෙන් ලොකු සැපයක් විඳිනවා. ඒ සැප විඳින්න කිව්වා. මොකද ඒකෙන් වෙන්නේ මොකද්ද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න කෙනෙක් භාවනා කරලා, මේ භාවනාවෙන් ලැබෙන සැපේ පින්නතුනි සාමාන්‍යයෙන් පංචකාමයෙන් නීවරණ තුලින් කවදාවත් ලබන්න බෑ. කෙලෙස් තුලින් කවදාවත් මේ සැපේ ලබන්න බෑ. දැන් බලන්න අපි හිතමු කෙනෙක් සීලයක පිහිටලා හැමදාම ගෙදර රාත්‍රී පැයක් භාවනා කරනවා. නීවරණ යටපත් වෙලා තියෙනකොට හිත නිකම් බොහොම ප්‍රබෝධමත්, පුදුම සතුටක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සැප විඳින්න, ඒ සැප විඳිනකොට මොකද වෙන්නේ? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. එහෙනම් දැන් පින්නතුලට පැහැදිලි, සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඊළඟට පින්නතුනේ සමහර දුක් තියෙනවා, ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? දැන් බලන්න සමහර අය ඉන්නවා දුක් විඳගෙන සත්තු මරනවා. එහෙම අය නැද්ද? බලන්න අවකාශ ප්‍රාණඝාතය කරනවා. ඉතින් බලන්න දුකක් විඳින්නේ වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහරු දුක් විඳගෙන හොරකම් කරනවා. මේ කුණු කානුවල බඩගගා හොරකම යනවා. ඉතින් විඳින්නේ මොකද්ද? දුකක් විඳින්නේ. ඉතින් වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. සමහරු දුක් විඳගෙන කාමයේ වර්ධ හැසිරෙනවා, දුක් විඳගෙන බොරු කියනවා, දුක් විඳගෙන මත් වතුර පෙරනවා, ඊළඟට මත්පැන් බොනවා, අනිත් වැරදි කරනවා. මොනවද වැඩෙන්නේ? එයා එකේ මහා දුකක් විඳිනවා. වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. දැන් බලන්න පින්නතුනි, සමහර අය මේ දුක් විඳිනවා ප්‍රතිපත්ති කියලා හිතාගෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් කොච්චර එහෙම දේවල් තිබිලා තියෙනවද? ක්‍රෝධ සමාදන් වෙලා, සුනක රුත සමාදන් වෙලා, සමහරු ඒවා සීලයක් හැටියට හිතාගෙන ආරක්ෂා කරනවා.
කියන මනුස්සෙක් වසෙන් අත් දෙකක් තියෙනවා. කකුල් දෙකක් තියෙනවා. නමුත් එයා හැසිරෙන්නේ සුනකෙක් වගේ. අතට අරගෙන පිගානකට අරගෙන කෑම කන්නේ නැහැ. අර බල්ලෙක් වගේ බිමට දාපු දෙයක් තමයි කන්නේ. එයා හිතන්නේ ඒක සීලයක් කියලා. හැබැයි එකින් වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. විඳින්නේ දුකක්. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ ඔය අත්තකිලමතාන යෝගය පුරුදු කළානේ. ශරීරයට මහා දුකක් දුන්නා. නමුත් උන්වහන්සේට තේරුණා මේ තුලින් විශේෂ කුසලයක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ. අකුසල් තමයි වැඩෙන්නේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මධ්‍යම මාර්ගයේ තේරුම් ගත්තේ. දැන් මට සමහර ගිහි පින්නතුල හම්බෙලා තියෙනවා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ වදාළ සිකපදවලටත් වඩා එහාට ගිල ශික්ෂාපද රකින්න යනවා. සමහර ගිහියෝ මල් කඩන්නේ නැහැ ගස්වලින්. ඒ වගේම ගස්වල අතු කපන්නේ නැහැ. ඊළඟට පින්නතුන් තනකොළ ගහක්වත් ජලවන්නේ අකුසල් වෙයි කියලා. ඒවට කියන්නේ සීලබ්බත පරාමාස. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද විතරයි අපි ආරක්ෂා කරන්න ඕනේ. අපිට හිතෙන විදියට මේක හොඳ නැහැ අරක හොඳ නැහැ කියලා ශික්ෂාපද රකින්න ගියොත් ඒක පින්නතුනේ සීල විසුද්ධියක් බවට නම් පත්වන්නේ නැහැ. නිවන් පිණිස උපකාර වන සීලයක් බවට පත්වෙන්නේ නැහැ. එහෙමනම් ඒකෙන් වෙන්නේ අපි මහා දුකක් විඳිනවා. වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. එහෙමනම් දැන් කාටත් පැහැදිලි සමහර දුක් තියෙනවා. ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර දුක් තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා. මොනවද ඒ දුක්? දැන් බලන්න සමහර අය දුක් විඳගෙන කොච්චර පින්කම් කරනවා. සමහර අම්මලා ඉන්නවා මේ රටේ පින්නතුනේ තමන් පුංචි දෙයකින් යැපෙන්නේ. සමහරලාට පුංචි බිස්කට් එකකින් කැඳ ටිකක් බීලා ප්‍රණීතව දන් දෙනවා. එහෙම අම්මලා මේ රටේ ඕන තරම් ඉන්නවා. බලන්න තමන් දුකක් විඳිනවා. හැබැයි දුකක් විඳတာ වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඈත කැලෑවල ගල්ලෙන්වල කිලෝමීටර් 2-3ක් සමහරවට ඊටත් වඩා පින්නපාතේ වැඩම කරලා එක වේලක් වළඳමින් බොහොම දුකසේ කෙනෙකුට දැක්කහම තේරෙන්නේ මහා දුකක් විඳිනවා. හැබැයි උන්වහන්සේලාගේ වැඩෙන්නේ මොනවද? ප්‍රණීත කුසල් වැඩෙනවා. අකුසල් යටපත් වෙලා යනවා. එහෙම දුක් විඳတာ කමක් නැහැ කියනවා. අපි හිතමු කෙනෙක් ඉන්නවා හරිහමං රැකියාවක් නැහැ. කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ. ඉතින් මෙයා බොහොම අමාරුවෙන් තමන්ගේ දරුපවුල ආරක්ෂා කරගෙන යනවා. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා හරි දුකක් විඳිනවානේ. ඔයාගේ දරුවොත් මෙච්චරක් ඉන්නවානේ. එයා ආරක්ෂා කරන්න ඔය රැකියාව හරියන්නේ නැහැ. මම රැකියාවක් දෙන්නම් කියලා රැකියාවක් දෙනවා. ඉතින් මෙයාත් බොහොම සතුටෙන් රැකියාවට යනවා. රැකියාවට ගියාම පළවෙනි දවසේම තේරෙනවා මේක ප්‍රාණඝාතය හා සම්බන්ධ රැකියාවක්. එයා වහාම අයින් වෙනවා. මත්පැණ හා සම්බන්ධ රැකියාවක්. එයා වහාම අයින් වෙනවා. කුලී වැඩක් කරලා හරි දුකසේ ජීවත් වෙනවා. ශික්ෂාපද කඩන්නේ නැහැ. එතකොට බලන්න එයා ඒකෙන් මහා දුකක් විඳිනවා. ගෙදරට අවශ්‍ය ප්‍රමාණයට මිල මුදල් නැත්තම් ගෘහ මූලිකයාට හැමදාම දුකටි. නමුත් එයා ඒ දුක විඳිනවා. හැබැයි එයා ශික්ෂාපද කඩන්නේ නැහැ. එතකොට බලන්න එයා දුකක් විඳတာ වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. එතකොට දැන් පින්නතුලට පැහැදිලි සමහර දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා. ඊළඟට අපි මධ්‍යස්ත වේදනාත් විඳිනවානේ. හැමදාම අපට ඇලීමයි ගැටීමයි විතරක් නෙවෙයි. අපි මධ්‍යස්ත වේදනා උපේක්ෂා වේදනාත් විඳිනවා. උදාහරණයක් හැටියට තමන්ගේ ගෙදර හැමදාම පේන පුටු ටික, ඊළඟට තමන්ගේ ගෙදර තියෙන සාලේ කෑම මේසේ, ඒ අවශ්‍ය තියෙන උපකරණ, ඊළඟට මුණු තැංගෙට ගියා මේ දකින්න දේවල්, ඕවා දැක්කහම අමුතු ඇලීමකුත් නෑ, අමුතු ගැටීමකුත් නෑ. මධ්‍යස්ත වේදනාත් පහළ වෙනවත්තා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා
සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. දැන් පින්නතුනේ සමහරු මධ්‍යස්ථව ඉන්නවා. ඒ කියන්නේ බැලු බැල්මට බොහෝම මධ්‍යස්ථයි, උපේක්ෂා සහගත සිතින් ඉන්නවත්තා තියෙනවා. හැබැයි මේගොල්ලෝ කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. හැබැයි විශේෂ කුසලයක් කරන්නෙත් නැහැ. පන්සලකට යන්නේ, දානයක් දෙන්නේ. හැබැයි ශික්ෂාපද සමහර විට ආරක්ෂා කරගෙන හොරකමක් කරන්නේ, බොරුවක් කියන්නේ, කිසිම වරදක් කරන්නේ. හැබැයි විශේෂ කුසලයක් කරන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ පුද්ගලයා අප්‍රමාදී පුද්ගලෙක් නෙවෙයි, ප්‍රමාදී පුද්ගලෙක්. යම් කිසි කෙනෙක් අපි වැරදි කරන්නේ, අපි හම්බ කරගෙන කන්නේ, ඒ නිසා අපි ওই පන්සල් ගාන යන්න ඕනනේ, පන්සල් වල යන්නේ වැරදි කරන අය කියලා සංකල්පයක් ඇති කරගෙන ඉන්නවා නම් එයාගේ වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. එයා කාටවත් වරදක් නොකළා කියලා පින්නතුනි එයාට විශේෂ කුසලයක් වැඩෙන්නේ නැහැ. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. අටලෝ දහමේදී කම්පා නොවී ඉන්නවනම්, අටලෝ දහමේදී කෙනෙකුට කම්පා නොවී මධ්‍යස්ථව ඉන්න පුළුවන් නම් අන්න එතන කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. දැන් බලන්න අපි හිතමු කෙනෙක් හොඳ භාවනාවකින් හොඳ සමාධියක් ඇති කරගෙන ඉන්නවා. නිවරණයටපත් කළා. ඒ සමාධිය තුළ එයා බොහෝම සතුටෙන් ඉන්නවා. මොකද අකුසල විතර්කයෙන් නැති වෙනකොට, හිත විප්සිත්ත නැති වෙනකොට මහ සැනසිල්ලක් තියෙනවා. නමුත් ඒ සමාධිය තුලත් එයා උපේක්ෂාව භජනය කරනවා නම් එතන වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම මධ්‍යස්ථ වේදනා විඳින්න. මොකද ඒකෙන් වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. එහෙමනම් පින්නතුනේ දැන් මේ කාරණා ටික අපි විශේෂයෙන් මතක් කළේ සාමාන්‍යයෙන් පුතඥන සිතක ස්වභාවයේ තමයි අපි ගත කරන හැම තප්පරයකම එක්ක අපි කුසල් සිතින් ඉන්නවා නැත්නම් අකුසල් සිතින් ඉන්නවා. එක්ක අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඇත්තටම යෝනිසෝ මනසිකාරයේ නැති කෙනෙක් බොහෝ සෙයින් පින්නතුනේ ඉන්නේ අකුසල් සිතින්. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි, මගේ සරුවත්ඥතා ඥාණයෙන් මම දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඇත්තටම යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. අපි සැපක් වින්දත්, දුකක් වින්දත්, මොකක් වින්දත් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඇත්තටම කුසල් මවන්න පුළුවන්. එහෙමනම් මේ කාරණේ අපි හොඳට තේරුම් ගමු. පින්නතුනේ අපි මුලින්ම පින්නතුලට මතක් කළා අපේ මෙහෙන් අපි මේ ඇහෙන් ලස්සන රූප දකින්වනේ. ලස්සන රූප දකින්නකොට පින්නතුනි අපි ඒ ලස්සන රූප දකින්නේ ඉබේ නෙවෙයි. මේ බුද්ධ ශාසනය තුල ඉබේ සිද්ධ වෙන කිසිවක් නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් බලන්න අපි මේ ඇහැට ලස්සන රූප දකින්නේ ඒ කුසලයක විපාකයක් හැටියට තමයි අපි ලස්සන රූප දකින්නේ. ඒතර බලන්න අපි මේ ලස්සන රූප මේ ඇහෙන් දැක්කහම මේ ජීවිතයේ ලස්සන රූපයක් අපි දැක්කහම අපට පහළ වෙන්නේ කුසල් සිතක්ද අකුසල සිතක්ද? ඇත්තටම අපට පහළ වෙන අකුසල සිතක්. ඒතකොට බලන්න සංසාරයේ කුසලයක් කරපු නිසා ලස්සන රූපයක් දැක්කා. හැබැයි ඒක දකිනකොට අපිට පහළ වෙන්නේ ලෝභ සිතක්. ලෝභය කියලා කියන්නේ අකුසලයක්නේ. එතකොට බලන්න හරි පුදුම දෙයක්. කුසල් කරලා ලස්සන රූපයක් දැක්කා. හැබැයි ඒක අපි දකිනකොට නැවත අපට පහළ වෙන්නේ අකුසල සිතක්, ලෝභ සිතක්. ඊළඟට බලන්න අපි අකුසලයක් කරපු නිසා තමයි සංසාරේ අකුසල කරලා ඒක විපාක හැටියට තමයි අපි අකමැති රූප දකින්නේ.
දැම් බලන්න අපිට අකමැති රූප දකින්න ලැබෙනවනේ, තරහකාරයෝ දකින්න ලැබෙනවා, අකමැති දේවල් දකින්න ලැබෙනවා. ඇත්තට මේවා අපට දකින්න ලැබින්නේ සංසාරයේ කරපු අකුසල විපාකයක් නිසා, අකුසල කර්මයක විපාකයක් නිසා. එතකොට බලන්න මේක දැක්කාට පස්සේ අපට ඇතිවෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඉතින් හරි පුදුම දෙයක්, අපිට සංසාරේ කුසල් කරලා ඒකෙන් අපි ලස්සන රූපයක් දැක්කත් අපට පහළ වෙන්නේ අකුසල් සිතක්. සංසාරයේ අකුසලයක් කරලා ඒක විපාක හැටියට අපි අකමැති රූපයක් දැක්කත් ඒත් අපට පහළ වෙන්නේ දේශ හිතක්, අකුසල හිතක්. එතකොට බලන්න ධර්මයේ දන්න කෙනාට කුසල විපාකයකින් ලැබෙන ලස්සන රූපයක් දැක්කත්, අකුසල විපාකයකින් ලැබෙන අකමැති රූපයක් දැක්කත් ධර්මයේ දන්න කෙනාට සුතවත් ආර්ය ශ්‍රාවකයාට පින්නතුනි කුසල් උපද්දවන්න පුළුවන්. බලන්න මේක කොච්චර වටිනවද. දැන් බලන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් ලස්සන රූපයක් දැක්කහම අපට ලෝභේ නැති වෙන්නේ පින්නතුල හොඳාකාරවම දන්න ලෝභේ කියන්නේ අකුසලයක්. හැබැයි ලස්සන රූපේ දැක්ක ගමම්ම අපිට පුතඥනකමට ආසාවක් ඇති වෙනවා තමයි. අපි ඒ මොහොතේම හිතුවනම් අනේ මේ රූපයත් අනිත්‍ය වෙලා යනවනි කියලා කෙලින්ම කුසල්නේ. දැන් බලන්න අපි පාරේ යනකොට අපි හිතමු අපවිත්‍ර දෙයක් තිබුණා. අපි හිතමු ඇත්තටම දරා ගොඩක් අසුචි ගොඩක් තිබුණයි කියලා. ඕක දැක්ක ගමන් අපි කෙල ගහනවා, චී කියනවා, අහක බලනවා. ඉතින් ඇත්තටම උතන සූම් මතයෙන් බැලුවොත් උතන පහළ වෙන්නේ දේශ හිතක්. නමුත් අපි ඒක දැක්ක ගමන්ම අපට එවැනි සිතක් පහළ වුණත් අපි ඒ වෙලාවේම හිතුවොත් අනේ මේ වගේ දේවල් නේ මගේ ශරීරයේ තියෙන්නේ කියලා හිතපු ගමන් කුසල් සිත පහළ වෙනවනේ. බලන්න පින්නතුනි අපි මේක හොඳට දැනගෙන හිටියොත් කුසල් මවන්න පුළුවන්. දැන් බාසුන් නැහැ කෙනෙක් ගෙයක් හදනවා. ඉතින් ඇත්තටම යා මුදලට තමයි ඒ ගේ හදන්නේ. නමුත් ඒ බාසුන් නැහැ ඒ ගේ හදනකොට අනේ මම මේ තියෙන ගලක් පාසා ගඩොලක් පාසාම මේ ගේ දැන් ගොඩ නැගෙනවා. මේ ගෙදර ඉන්න අයට ආයු වර්ණ සැපබල ලැබේවා, හොඳ නිවහනක් වේවා කියලා හිතාගෙන වැඩ කරොත් පඩියත් ලැබෙනවා, කුසලොත් ලැබෙනවා. දැන් බලන්න ගෘහණියක් අපිට මේ හිත යොදන්න විතරයි තියෙන්නේ. දැන් ගෘහණියක් අම්මා කෙනෙක් ගෙදර කෑම හදනවා. අනේ මට මේ හැමදාම උයන්න බෑ කී කියා තරහින් කෑම හැදුවොත් මොකද වෙන්නේ? පින්නතුනි එතන අකුසලයක් වැඩෙනවා. නමුත් කෑම ටික හදනකොට මගේ මහත්තයා, මගේ දරුවෝ ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩේවා කියන හිතින් හැදුවොත් මොනවද වෙන්නේ? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඒතර බලන්න අපේ සිතේ පහළ වෙන මේ අලෝභ, අදේශ, අමෝහ තමයි කුසල් කියලා කියන්නේ. එහෙම නැතුව කරන ක්‍රියාපට කුසල් කියලා කියන්න බෑ. අපි හිතමු අම්මා කෙනෙක් උදේ පාන්දරම හැමදාම පිච්ච ගහක් ළඟට ගිහිල්ලා, ඉද්ද මල් ගහක් ළඟට ගිහිල්ලා එයා මල් කඩනවා. එතනින් යන කෙනෙක් හැමදාම මේ අම්මා දකිනවා. අනේ මේ අම්මා කොච්චර හොඳයිද, මේ අම්මා හැමදාම උදේට මල් කඩලා තථාගතයන් වහන්සේට පූජා කරනවා, මෙයාට කොච්චර කුසල් සිත් පහළ වෙනවද කියලා අර යන මගියට සමහරට හිතෙන්න පුළුවන්. නමුත් 100%ක්ම අපට කියන්න බෑ එයාගේ සිතේ කුසල් සිත් පහළ වෙනවද කියලා. අපි හිතමු එයා තරහෙන් මල් කැඩුවොත් එහෙම කඩන්නේ නැද්ද? උදේ පාන්දරම ඒ අම්මා නැගිටලා උයලා පිහලා ගෙවල් අතු ගාලා තරහෙන් මල් ටික කඩන්න බැයිද? මම මෙච්චර කළා මේ ළමයින්ට නැගිටලා මේ මල් ටිකවත් කඩන්න බෑ කියන දේශ හිතින් මල් කැඩුවොත් කුසලයක් වැඩෙනවද? බලන්න ලෝකෙට පේනවා කුසලයක් වගේ. නමුත් එතන වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න පින්නතුනි මට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මලා කොහේ හරි එළියට ගිහිල්ලා හවස් වෙලා ගෙදර එනකොට ගෙදර කවුරු හරි පහන දැල්වලා තිබුණ නැත්නම් අම්මා බැන බැන පහන දැල්වනවා. ඉතින් බලන්න එතන මොකද්ද වැඩෙන්නේ? අම්මගේ හිතේ තියෙන ද්වේෂය අර චාරිත්‍රයක් හැටියට පහන දැල්වනවා. එහෙම වෙලාවට පහන දැල්වන්නේ නැතුව ඉන්න එක හොඳයි. මොකද ඒ පහන දැල්වීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්.
නමුත් අපේ අය මෙවත් චාරිත්‍රවලට අරගෙන චාරිත්‍රය කරනවා. නමුත් වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. එහෙමනම් පින්නතුනි, මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවනම්, ධර්ම දැනුම තියෙනවනම්, තමන් කරන වෘත්තිය මොකක් වුණත් ධාර්මික වෘත්තියක් කරනවනම් ඒ වෘත්තිය තුළින් ඒ කාන්තේ මෙයාට කුසල් වර්ධනය කරන්න පුළුවන්, අකුසල් යටපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ දේශනාව අපේ ජීවිතවලට හොඳට ගලප ගන්න ඕන. මොකද අද අපිට මේ බුද්ධ ශාසනය පාදක කරගෙන ඒ තමන් කරන වෘත්තියත් එක්ක හිත යෙදුවොත් ඕන තරම් කුසල් කරන්න පුළුවන්. එහෙම නැතුව ලෝකයාට සමහර දේවල් පෙවුනට එතන කුසල් සිද්ධ වෙන්නේ නැහැ. කුසලයේ කියලා කියන්නේ නැවත වතාවක් අපි අවධාරණයෙන් කියන්නම්, යම් කිසි හිතක ලෝභ ද්වේෂ මෝහ නැත්තම් අලෝභ අදේශ අමෝහ නම් තියෙන්නේ, ඒ කරන ක්‍රියාව තුළ ඒ කාන්තේ මේක කුසල් සිතක්. ඒ නිසා පින්වත් හැම දෙනාටම අපි සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා, ඒක තමයි අපේ ස්වභාවය. ඒ මොන සැපක් වින්දත්, මොන දුකක් වින්දත්, මොන මධ්‍යස්ථ වේදනාවක් වින්දත්, ධර්මයේ දන්න කෙනාට ඒ සෑම වේදනාවක්ම කුසල් බවට හරවන්නට පුළුවන්. ඒ නිසා පින්වත් හැම දෙනාටම කුසල් සිතින් ඉන්නටම මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ පින් නිවන් පිණිස වේවා. අවීචියේ පටන් බවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලුම සත්ත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා. අවසාන වශයෙන් දෙවියන් සහිත සමස්ත ලෝකයාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති, අජර, අව්‍යාධි, අමරණීය නිර්වාණ ධාතුව ඒ කාන්තේම සාත්සාත් කර ගන්නට ලැබේවා, ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං, තිරං රක්ඛන්තු දේශනං, තිරං රක්ඛන්තු මං පරංති. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද බිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.